අලුත් ලස්සන දවසක්. මේ උදෑසන හරිම නිහඬයි, හරිම නිෂ්කලංකයි, හරිම සුන්දරයි. ඉතින් මේ නිහඬ පරිසරයේ උදෑසන ලොකු ප්‍රබෝධයක් තියෙනවා. ඉතින් අද උදෑසනින්ම මම්මගේ දවස පටන් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔයාලත් එක්ක මගේ දවස මේ විදිහට බෙදා ගන්න තමයි මම සෝදානම් වෙන්නේ. ප්‍රබෝධමත් දවසක්. වෙනද වගේම උදේම නැගිටලා ගෙදර ජනේල් දොරවල් විවෘත කරන්න ඕනේ. ඒ නැවුම් හිරු එළිය ඔයාගේ නිවසට ගලාගෙන එන්න. ඔන්නිදී උදේම මගේ පළවෙනි රාජකාරිය තමයි පිරිසිදු වෙන එක. ඉතින් අපි හැමදෙනාම උදේ නැගිට ගමන්ම අපේ පිරිසිදුකම ගැන මුලින්ම හිතන්න ඕනේ. ඉතින් ඒ විදිහට ඔන්න මමත් මගේ මුණ සෝදලා දත් මැදලා පිරිසිදු වෙන්න තමයි ඉතින් මේ ලෑස්ති වෙන්නේ. මට තියෙන්නේ තෙල් සහිත සමක්, ඉක්මනින්ම කුරුලෑයන සමක්. ඉතින් ඒකට ගොඩක් හොඳ ප්‍රඩක්ට් එකක් තමයි මේ ස්පාසිලොන් බ්‍රෑන්ඩ් එකේ එන නීමන් ටී ට්‍රී ෆේස් වාෂ් එක, එතකොට ක්‍රීම් එක, ඩේ ක්‍රීම් එක, නයිට් සීරම් මේ කියන පැක් එක. ඉතින් මෙතන මම මේක පාවිච්චි කරන්න පටන් අරගෙන දැනට මාසයක් හිටු වෙන්න එනවා. ඉතින් ඇත්තටම ගොඩක් හොඳ රිසල්ට් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මගේ මූණ ඉක්මනට ඔයිලි වෙන, ඉක්මනට පිම්පල් වෙන ස්කින් එකක් තමයි මට තියෙන්නේ. එනමුත් ඉතින් මේක පාවිච්චි කරන්න අරගෙන සති දෙකකින් වගේ ඇත්තටම හොඳ රිසල්ට් තියෙනවා. නමුත් ඉතින් මට කෙනෙක්ට රෙකමෙන්ඩ් කරන්න නම් අඩුම මාස 3ක්වත් මේක පාවිච්චි කරන්න ඕනේ. නමුත් මේක පාවිච්චි කරපු කවුරු හරි ඉන්නවා නම් ඔයාලගේ ඔයාලගේ එක්ස්පීරියන්ස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් එතකොට තව කෙනෙක්ට මේක ප්‍රයෝජනවත් වෙයි. ගෙදර ජනේල් දොරවල් මේ විදිහට විවෘත කරාම උදේ පාන්දරම තියෙන ඒ නැවුම් හිරු කිරණට මම හරි මාසයි. ඉතින් ඒ හිරු එළියේ ඇත්තටම ඒ හිරු එළියේ ඉන්නකොට පුදුම සනීපයක් දැනෙනවා. දවල් හිරු එළියක ඉන්නවට වඩා උදෑසන හිරු එළියේ විටමින් ඩීත් අපේ සමට අපිට නොමිලේම ගන්න පුළුවන්නේ. ඔන්න ඉතින් ඊළඟට මං ආවා මගේ බෙඩ් එක හදන්න. ඉතින් අපි ඇඳ හදනවා කියන එකත් ඇත්තටම ඔයා අනිවාර්යයෙන්ම කර යුතු දෙයක්. මොකද අපි නිදාගන්න ඇඳ අප පිළිවෙලට පිරිසිදුව තියාගන්න ඕනේ. උදෙන්ම ඒ දේවල් පිළිවෙලට අස් කරලා තියාගන්න ඕනේ. ඔන්න ඉතින් ඊළඟට මම ආවා මගේ කිචන් එක පැත්තට. ඉතින් කිචන් එකට ඇවිල්ලා එතනක් තියෙන ජනේල් ඇරලා ඔන්න ඉතින් ඊට පස්සේ කිචන් එකේ ඊයේ රෑ හොදලා තියපු බඩු වගයක් තියෙනවා. ඒ බඩු ටික අස් කරන්න තමයි මම ලෑස්ති වෙන්නේ. ඉතින් ඊට කලින් හොඳ වතුර වීදුරුවක් බොන්න ඕනේ. ඉතින් ඇත්තටම මුළු රෑ තිස්සෙම පැය 8ක් 7ක් පුරාවට අපේ ශරීරයට වතුර හම්බෙන්නේ නැහැ. අපි ඩිහයිඩ්‍රේට් වෙලා ඉන්නේ. ඉතින් ඒකෙහිඳ උදේ නැගිට ගමන්ම වතුර එකක් බොන්න අමතක කරන්න එපා. Thank you.
ඉතින් මෙන්න මේ පොරොද්ද නම් මම මේ අවුරුද්දේ මුල ඉඳලම පටන් ගත්ත දෙයක්. ඉතින් අවුරුද්දේ මුල ඉඳලා මේ වෙනකම්ම දිගටම මේ පොරොද්ද මම කරගෙන යනවා. ඉතින් මම ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. කවුරු හරි බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එකෙන් මම ඒක ලින්ක් කරන්නම්. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එකෙන් ගිහිල්ලා බලන්න. ඉතින් ඇත්තටම මේ දෙයින් ලොකු වෙනසක් මගේ ජීවිතේට තියෙනවා කියලා මට තේරෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේක ඔයාලගේ ලයිෆ් එකට එකතු කරගෙන බලන්න. කොහොමද ඔයාලට වෙනසක් තේරෙනවද? මේ කියන හැම දෙයක්ම ඔයාටම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. Good morning. ඉතින් ඔන්න තවත් අලුත් වීඩියෝ එකක්. ඉතින් ඔයාලා දැන් කලින් දැක්ක උදේ මං නැකිටලා උදේ දේවල් ටික කොහොමද කරගත්තේ කියලා. ඉතින් දැන් තියෙන්නේ මගේ උදේ කෝෆි එක හදාගන්න තියෙනවා. ඊට අමතරව බ්‍රෙක්ෆාස්ට් වලට මොන හරි ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් ඒ දේවල් ටික කරගෙන ඊට පස්සේ ඉතින් රිලැක්ස් එකේ ඉන්න තමා තියෙන්නේ. මොකද අද දවසම මම තනියම ගෙදර. ඉතින් හස්බන්ඩ් නැහැ. එයා ගියා ඔෆිස් වැඩ වගේ එක. ඉතින් එයා ඔෆිස් ගියා. ඉතින් ඒකෙහින්ද මම ගෙදර. ඉතින් මම අද කොහෙවත් ගියේ නැහැ. ඉතින් මම ගෙදර හිටියා. මට කම්මැලි හිතුන කොහෙවත් යන්න. ඉතින් මේ දවස්වල වහිනවත් එක්ක. ඉතින් ඒකෙහින්ද ඔන්න අද මගේ දවස. මං උදේ වරුව ඔන්න මේ විදියට තමයි ඉතින් ගත කළේ. ඉස්සරහට තව අනිත් දේවල් ටික ඔයාලට ඇඩ් කරන්නම්. කොහොමද ඒ දේවල් ටික වෙන්නේ කියලා. ඉතින් ඒ වගේම තවත් දෙයක් මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකේ කතා කරන්න ඕනේ කියලා හිතනවා. සමහරක් විදිහට ටිකක් කතා කරනවා වැඩි වෙයි. නමුත් මේක මේ වීඩියෝ එකේම ඔයාලට කිව්වොත් හොඳයි කියලා හිතුණා. ඉතින් මගේ ඉන්ස්ටග්‍රෑම් එකට සහ මම කලින් අප්ලෝඩ් කරපු වීඩියෝ එකකට කමෙන්ට්ස් ඇඩිත් තිබුණා. ඉතින් මම ඔයාලට ඒ කමෙන්ට්ස් දාන්නම්. මගේ ඉන්ස්ටග්‍රෑම් එකට ආපු මැසේජස්. එතකොට මට මගේ වීඩියෝ එකට කමෙන්ට් කරලා තිබුණ. ඒ වීඩියෝ එකට ඔයාලට ගියොත් ඒක බලාගන්න පුළුවන් ඒ කමෙන්ට් එක. ඉතින් මෙහෙමයි. ඒ කමෙන්ට්ස් වල සහ ඒ මැසේජස් වල ගොඩක්ම ඒ ගර්ල් ඒ නංගිලා අක්කලා හෝ නංගිලා ගොඩක් හිතන්නේ නංගිලා එයාලා අදහස් කරලා තිබුණේ මැරි කරපු ගමන් ගොඩක් අය එයාලගෙන් අහනවා ප්‍රෙග්නන්ට්ද බබෙක් හදන්නේ කවද්ද. ඉතින් මේක හරිම සාමාන්‍ය දෙයක්. ඉතින් සාමාන්‍යයෙන් මැරි කරපු කපල් එකකින් සාමාන්‍යයෙන් මෙහෙමයි. ගෑන් ළමයෙක් මුලින්ම ඔන්න දැන් අවුරුදු 25 වගේ කිට්ටු වෙගෙන ඉඳි ගොන්න කට්ටිය අහනවා බඳින්න නැද්ද බඳින්න නැද්ද කියලා. ඊට පස්සේ ඔන්න බැන්දට පස්සේ කට්ටිය අහනවා බබෙක් හදන්න නැද්ද. දැන් බබෙක් හදනවා හොඳයි. වයස යනවා නෝලට. වයසට ගිහිල්ලා බබාලා හදන්න බෑ. දැන් හදන්න අරගයි මේකයි 1000ක් කතා ඉතින් කියනවා කට්ටිය. ඉතින් මෙහෙම ඒක මම දකින්න. ඉතින් එතනදී ඒ නංගි මගෙන් අහලා තියෙන අක්කේ ඔයාගේ එක්ස්පීරියන්ස් එක කොහොමද? ඔයාලට ඔයාට ඔයාගේ හස්බන්ඩ්ගේ අම්මා ඒ කියන්නේ නැන්ද අම්මා එයාගෙන් එයාගේ පැත්තෙන් බල කිරීමක් නැද්ද බබාල හදන්න? වෙඩිංස් වලට ගියාම පාටිස් වලට ගියාම හරිම කරදරයි මෙහෙම කට්ටිය අහනවා කියලා. අනික එයා බැඳලා තාම අවුරුද්දක්වත් නැති කෙනෙක්. ඉතින් මෙහෙම එතනදි කියන්න තියෙන්නේ හරිම වැරදි. ඉතින් අපි එහෙම දෙයක් විශේෂයෙන්ම බැඳපු කෙනෙක්ගෙන් බබෙක් හදනවද නැද්ද ඒක හරිම පෞද්ගලික කාරණාවක්. ඒ කියන්නේ ඒක ඇත්තටම හරිම පෞද්ගලික දෙයක්. ඒ කපල් එක ඇතුලේ ඒ කපල් එක එයාලා ස්ටේබල් නම් එයාලා ෆයිනෑන්ෂියලි ඕකේ නම් මානසික වශයෙන් මෙන්ටලි වශයෙන් ෆිසිකලි හැම දෙයකින්ම එයාලා ඕකේ නම් තමයි අපි බබෙක් හදන්න යන්නේ. ඉතින් නමුත් සමහරක් අය මෙහෙම දෙවර්ගයක් ඉන්නවා. සමහරක් අය බැඳපු ගමන් බබාලා හදනවා. සමහරක් අය ටිකක් කල් එයාලගේ ෆැමිලි ලයිෆ් එකේ දෙන්න අතරේ තියෙන තීරුම් ගැනීම මේ හැම දෙයක්ම බලලා අවුරුද්දක් විතර ගිහිල්ලා අවුරුද්දක් දෙකක් ටිකක් ඉතින් ඒ දෙන්න එන්ජොයි කරලා බබෙක් හදනවා. සමහරක් අයගේ ප්ලෑන්ස් තියෙනවා. ස්ටඩීස් කරන මාස් ඩිග්‍රී එකක් කරපු කෙනෙක් නම් මම තාම මගේ මාස්ටර් එක කරලා මම බබෙක් හදාගන්නවා. එහෙම නැත්නම් මට PhD එකක් වගේ කරන්න තියෙනවා නම් එහෙම කරනවා. නැත්නම් එයා ජොබ් එකක් කරන කෙනෙක් නම් මගේ ප්‍රමෝෂන් එකක් එන්න තියෙනවා නම් මට ළඟදී මම ඒක අරගෙන ඊට පස්සේ ස්ටේබල් වෙලා මම බබෙක් හදනවා වගේ දෙයක්. ඒ කපල් එක ඇතුලේ හරිම ඒක හරිම පෞද්ගලික දෙයක්. ඉතින් ඒක හරිම පෞද්ගලික කාරණාවක්. ඒක ඇත්තටම පිට කෙනෙක්ට කිසිම අදාළත්වයක් නැහැ. එහෙම අහන්න ඔයා බබෙක් හදන්නේ නැද්ද? වයස ගියා. දැන් ඔයා වයසයිනේ. දැන් ඔයාලා බැඳලා මෙච්චර කල් නෑයි බබෙක් හදන්නේ නැති. ඒක හරිම මම දන්නේ හරිම මම මගේ ජීවිතේ කිසිම දවසක මේ වෙනතා කිසිම කෙනෙක්ගෙන් සහ මම දන්න මම ඉදිරියටත් ඒ දේ අහන්නේ නැහැ. බැඳපු කිසිම කපල් එකකගෙන් මම අහලා නැහැ.
බබෙක් හදනවද ඇයි බබාල හදන්න නැත්තේ වගේ බබාල සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් මම අහන්නේ නැහැ. මොකද මම දන්නවා ඒක කෙනෙක් මගෙන් ඇහුවොත් සමහරක් විට එයා ඒ අහන විදිය අනුව හෝ ඒ අහන කෙනා අනුව මගේ හිතරි දෙන්නත් පුළුවන්. ඉතින් ඒක හින්දා ඔයාලත් මේ වීඩියෝ එක බලන මම හිතන්නේ මගේ channel එකේ ගොඩක් ඉන්නේ තරුණ නංගිලා අක්කලා තරුණ අය. ඉතින් මම හිතන්නේ ටිකක් වයස බබාලා ඉන්න අයත් ඉන්නවා. නමුත් බබාලා ඉන්න අය ටිකක් තරුණ මම හිතන්නේ අවුරුදු 40ට අඩු ටිකක් තරුණ අය තමයි ඉන්නේ. ඉතින් එයාලගෙන් මම ඉල්ලන්නේ අපි දැන් අපේ වැඩිහිටි පරම්පරාව අපිට ටිකක් වෙනස් කරන්න අමාරු එයාලගේ අදහස් වෙනස් කරන්න පුළුවන් අය ඉන්න නම්‍යශීලී අපේ වැඩිහිටි පරම්පරාවේ තමයි. නමුත් අපිට එයාලා වෙනස් කරන්න ගොඩක් අමාරුයි. නමුත් අපිට පුළුවන් අපිව වෙනස් කරගන්න. එහෙම අලුත බැඳපු කපල් එකක් දැක්කම කවම දාකවත් ඒ ප්‍රශ්නේ ඔයාලා බබෙක් හදන්නේ කවද්ද බබෙක් හදන්නේ නැද්ද ප්‍රෙග්නන්ට් වගේ නේද කියලා වගේ දෙයක් කිසිම අවස්ථාවක එහෙම අහන්න එපා. ඒක හරීම මන්නා හිතන්නේ හරීම එහෙම අහන්න හොඳ නැති ප්‍රශ්නයක් ඒක. මොකද ඒක හරීම පෞද්ගලික කාරණාවක් ඒ දෙන්නගේ. මොකද අපි දන්නේ නැහැ එතන ඇතුලේ තියෙන ස්ටෝරි එක. සමහරක් කෙනෙක්ට බබෙක් හදන එක ඉක්මනටම ඉතින් බබෙක් හදන සමහරක් කෙනෙක්ට ඒක එයාලගේ තියෙන ප්ලෑන්ස් අනුව ඒ දේවල් වෙනස් වෙනවා. සමහරක් කෙනෙක්ට ඒක තියෙන්න පුළුවන් එයාගේ සෞඛ්‍යමය ගැටලුවක් මොකක් හරි හින්දා සමහරක් විට එයා බබෙක් හදනවා පරක්කු වෙන්න පුළුවන්. ඉතින් ඒක අපි දන්නේ නැහැ. ඉතින් අපි නොදැන කෙනෙක්ගේ හිත රිදවනවා. ඉතින් ඒක හැතරම Tamanට හොඳත් නැහැ කෙනෙක්ගේ හිත රිදවන එක. ඉතින් ඒකෙන් හින්දා කවමදාකවත් ඒ වගේ ප්‍රශ්නයක් අහන්න එපා. ඉතින් අපි වෙනස් වෙමු. ඒකෝර අපෙන් පස්සේ එන පරම්පරාවත් ඒ විදිහට වෙනස් වෙයි. ඒකෝර ඔය ප්‍රශ්නේ දිගට දිගට අඩු වෙලා යයි. මොකද අපේ වැඩිහිටි පරම්පරාව අපිට ටිකක් වෙනස් කරන්න අමාරු. නමුත් ඉතින් අපිට යාළුවනේ කියලා කරලා වෙනස් කරන්න පුළුවන්. නමුත් ඉතින් අපි කෙනෙක්ව වෙනස් කරන්න යනවට වඩා අපිම මුලින්ම අපේ අතදාන්තයෙන් අපි වෙනස් වුණොත් එහෙම අපිට පුළුවන් මේ ප්‍රශ්නේ දිගින් දිගටම වෙන එක අඩු කරන්න. ඉතින් ඒ මගේ ස්ටෝරි එක පැත්තට ආවොත් මගේ නැන්දම්මා, ඒ කියන්නේ හස්බන්ඩ් ගේ අම්මා, නැන්දම්ම කියන්නේත් නෑ. ඉතින් ඇත්තටම මටත් අම්මා වගේ. ඉතින් ඒ අම්මටවත් ඒ අම්මවත් කිසිම බලකිරීමක් නැහැ. ඔයාලා කැමති කාලෙක. ඉතින් එහෙම අහලවත් නැහැ. අද වෙනතුරු එහෙම අහලවත් නැහැ. බබෙක් හදන්නේ කවද්ද? අපේ අම්මා අහන්නෙත් නැහැ. මගේ අම්මා ඉතින් එහෙම අහන්නෙත් නැහැ. එහෙම බල කරන්නෙත් නැහැ. ඉතින් අපි දෙන්නගෙත් වෙන වෙන ප්ලෑන්ස් තියෙනවා. ඉතින් ඒ දේවලුත් එක්ක තමයි ඉතින් ඉස්සරහට ඒ තීරණයට ඒ වගේ තීරණයකට යන්නේ. සමහරක් විට මෙහෙම කෙනෙක්ගේ තීරණය වල සමහරක් විට බබෙක් හදන්නේ නැතුවම ඉන්නත් පුළුවන්. ඉතින් ඒකේ ඒ කපල් එකගේ කැමැත්ත. බබාලට ආසයි. නමුත් ඉතින් තමන්ගෙම කියලා බබෙක් හදාගන්නේ නැති අයත් ඉන්නවා. මම ඕන තරම් එහෙමයි දැකලා තියෙනවා. ඉතින් ඒක ඒ එක එක පුද්ගලයන්ගේ එක එක මට්ටම්වල ඉතින් ඒ පුද්ගලයන්ගේ හැටි. ඉතින් එහෙම හින්දා අපි කාගෙන්වත් එහෙම පෞද්ගලික කාරණා එයාලගේ පෞද්ගලික ජීවිතයට මැදිහත් වෙන්නේ නැතුව ඉන්න තරමට ගොඩක් හොඳයි. එතකොට ඔයා නොදැන පවක් කරගන්නෙත් නැහැ. කෙනෙක්ගේ හිත රිදවල සහ කෙනෙක්ගේ හිතක් රිදෙන්නෙත් නැහැ. ඉතින් මටත් වෙලා තියෙනවා වෙඩින්ග්ස් වලට ගියාම, ඔය පාටිස් වලට ගියාම. ඉතින් හොඳම සිදුවීම තමයි මේ ළඟකදී හස්බන්ඩ්ගේ අම්මලා ගෙදර මම හිතන්නේ බ්ලොග් එක මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත දානයක් තිබුණා පිරිතක් එක්ක. ඉතින් එතනදිත් ආපු නෑදෑයෝ සමහරක් අය ඉතින් ඇහවා දැන් බබෙක් හදන්නේ නැද්ද කියලා. ඉතින් ඒ වෙලාවට මක්ටරන් ඉතින් එහෙම ගාණක් නැහැ. ඉතින් මට මම ඉතින් සාමාන්‍ය ටිකක් විහිළුවෙන් ඉන්න කෙනෙක්. මට එහෙම ගාණක් නැහැ. මං හිතන නෑ නෑ ආපු නෑ දැන් මම හදන්නේ නැහැ වගේ එකක් ඉතින් මං කියනවා. නමුත් තවත් කෙනෙක්ට ඒක ගොඩක් හිත රිදෙන දෙයක් වෙන්න පුළුවන්. මොකද අපි දන්නේ නැහැ එතන ඇතුලේ තියෙන ස්ටෝරි එක මොකක්ද කියලා. සහ ඉතින් මං හිතන්නේ එහෙම බබෙක් හදනවාද නැද්ද කියන දේ අහන්නත් අයිතිය තියෙන්නේ ඔයාගේ ළඟම කියන ඔයාගේ දෙපැත්ත දෙමව්පියෝ ඒ දෙන්නට විතරයි. මොකද එතනින් එහාට එන කට්ටියට ඔයාගේ සහෝදර සහෝදරයන්ට ඉතින් ඒ අයිතිය තියෙනවා ඒ දේ අහන්න. එතනින් එහාට එන අය කවුරුත් ඔයා බබෙක් හදුවට පස්සෙ ඔයාගේ බබා බලා ගන්න එනවාද? යාට කන්න බොන්නේ මේ කිසිම දෙයක් කරන්න ඉන්නේ නැහනේ. ඉතින් ඒකෙහිඳ කවුරුත් කියන දේවල් ගොඩක් වෙලාවද හිත රිදව ගන්න නැතුව අපිට පුළුවන් ඒ එක්ක ඒ වගේ නෑ දැයෝ ඉග්නෝ කරලා ඉන්න ඕනේ. ඉතින් එයාලගේ එයාලත් එක්ක වැඩි කතා බහකට යන්න නැතුව ඒ දේවල් ඉග්නෝ කරලා ඉන්න ඕනේ. ඉතින් මෙයා මේ වගේ පුද්ගලයෙක් කියලා දන්නවා. එහෙම නැත්නම් මන්න සමහරක් අවස්ථාවලදී හිටපු ගම මූලටම කියනවා. ඉතින් මේ ඔයා බලා ගන්නවද වගේ දේකුත් මං දෙතුන් දෙනෙක්ගෙන් අහලා තියෙනවා. මං හැදුවත ඔයා බලා ගන්නවද වගේ එකක්. ඉතින් අර ඒකත් එක්ක කෙලින්ම ඉතින් එහෙම කියලා පැත්තකට වෙන්නත් පුළුවන්. ඉතින් මොකද යාළ තේරුම් ගන්න ඕනේ යාළ මේ වැරදි දෙයක් අහන්නේ කියලා. ඉතින් ඔයාගෙම දෙමව්පියෝ ඔයාලා දෙන්නගේ දෙමව්පියොන්ට ඇරෙන්න එතනින් එහාට මං හිතන්නේ කිසිම කෙනෙක්ට ඒ සම්බන්ධ වේදේ අදාළයි කියලා. ඉතින් ඒකෙ හින්දා ඔයාලා මේ වීඩියෝ එක බලන කවුරුම හරි කෙනෙක් ඉන්නවා නම්
මං හිතන්නේ අපි හැදුනොත් අපේ වැඩිහිටි පරම්පරාව වෙනස් කරන්න බැරි වුණත් අඩුමතරමේ අපේ බාල පරම්පරාවයි අපි අපේ අපේ ජෙනරේෂන් එකේ මේ ප්‍රශ්නේ අඩුවේ කෙනෙක්ගේ හිතරි දෙන්නේ නැති වෙයි කෙනෙක්ගේ ඇත්තටම හිතරි දෙන එක තමයි එතනදී ගොඩක් වෙන්නේ ඉතින් සහ ඔයාටත් වැරද්දක් ඔයාගෙනත් කෙනෙක් වැරදියට හිතන්නේ නැති වෙයි ඔයත් එහෙම වුණත් මොකද මගේ ජීවිතෙත් මම මේ වෙනකන් කිසිම කෙනෙක්ගෙන් අහලා නැහැ ඔය බබාලා සම්බන්ධ ප්‍රශ්න මම අහන්න යන්නේ නැහැ මම අහන්නෙත් නැහැ මොකද ඉතින් මම දන්නවා ඒක මට වැඩක් නැහැ මොකද ඒක යාළගේ පෞද්ගලික කාරණාවක් ඉතින් ඒක අපිට ඇත්තටම අදාළ නැහැ මොකද අපි යන්නේ නැහැ නේ ආයට බබා හම්බුනාට පස්සේ බබා බලා ගන්න බබාට යාළ බබා යාළගේ වැඩ ගෙදර වැඩ කරලා දෙන්න මේ කිසිම දෙයකට අපි යන්නේ නැහැ නේ ඉතින් ඒකින්ද ඒක ඇත්තටම අපිට අදාළ දෙයක් නෙමෙයි ඉතින් ඒකින්ද ඔයා මං කියන්නේ කෙනෙක් ඒ වගේ දෙයක් ඔයාගේ හස්බන්ඩ්ගේ අම්මා හෝ ඔයාගේ අම්මා හෝ කාට හරි දෙමව්පියන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් එයාලත් එක්ක කතා බහ කරලා කියන්න මෙහෙම අපිට මෙහෙම මෙහෙම ප්ලෑන්ස් තියෙනවා මේ කාලේදී අපි මේ විදිහට බබෙක්ට ඒ හදන ඒ තීරණයකට යනවා වගේ දෙයක් ඔයාට පුළුවන් එයාලත් එක්ක කතා බහ කරලා ඉන්න එතනින් එහාට ඔයාගේ නෑ දෑයෝ යාළුවෝ ඉතින් එයාලව අදාළ නෑ එයාලා කියන දේවල් ගණන් ගන්න එපා නැත්නම් එකපාරම මූණටම කියන්න මේ අදාළ නැහැ නේද මෙයාගේ ප්‍රශ්නේ අහන්න එපා කියන දේ සෝරි අහන්න එපා කියන දේ යාළට මුලටම ඉතින් ඔයාලට කියන්න පුළුවන් ඉතින් මට මේ වීඩියෝ එකේ මට ඒ කමෙන්ට්ස් සහ ඒ මැසේජස් දැක්කම මට ටිකක් කතා නොකර ඉන්න බැරි වුණා ඒකයි මම මේ ගැන කිව්වේ මොකද මටත් ඒ වගේ එක්ස්පීරියන්ස් තියෙන හින්දා කට්ටිය මගෙන් අහලා ඉතින් ගොඩක් අවස්ථාවලදී මම කරන්නේ මම යාළව ඉග්නෝ කරනවා නැත්නම් මම විහිළුවෙන් මම තරහින් කියන්නේ නැහැ මම විහිළුවෙන් කියනවා ආ මම බබා හැදුවත් ඔයා බලා ගන්නවද වගේ එකක් විහිළුවෙන් වගේ කියලා දානවා ඉතින් කොහොමත් මම ටිකක් විහිළුවෙන් ඉන්න චරිතයක් මම සාමාන්‍යයෙන් සීරියස් වෙන්නේ ඉතින් කලාතුරකින් නෙමෙයි සීරියස් වෙන අවස්ථාත් තියෙනවා ඒත් ඉතින් විහිළුවෙන් වගේ කියලා දානවා මොකද අපිට නැද්ද තරහ කරගන්නත් බෑ අපේ යාළුවෝ තරහ කරගන්නත් බෑ ඉතින් මෙතනින් එහාට මම හිතනවා මේ වීඩියෝ එක බලන එක්කෙනෙක් හරි ඒ ප්‍රශ්නේ අහන එක නතර කරොත් තවත් කෙනෙක්ගේ හිතක් රිදෙන්නේ නැති වෙයි කියලා ඉතින් ඒක හින්දායි මම මේක කතා කළ යුතුයි කියලා හිතුවේ ඉතින් මේ මගේ ගමන් කරගෙන ඔෆ් වීඩියෝට අදාළ දෙයක් නෙමෙයි නමුත් අර මට ආව මැසේජ් කමෙන්ටුත් එක්ක මං හිතුවා එක්කෙනෙක්ට දෙන්නෙක්ට නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් අය මේ ප්‍රශ්නේ තියෙනවා සහ යාළ අහන්න බයයි ඉතින් ඒකින්ද මගෙත් එක්ස්පීරියන්ස් එක තියෙන හින්දා මොකද මගිනුත් අහනවනේ ගොඩක් අය මොකද මමත් දැන් මේ වෙද්දි මැරි කරලා අවුරුදු 3ක් වෙනවා ඉතින් මගිනුත් ওই ප්‍රශ්නේ අහනවා ඉතින් ඒක ඇත්තටම ඉතින් ඒ අහන අයටත් අදාළ ඇත්තටම අදාළත්වයක් නැති අය අහන්නේ ඉතින් මට තේරෙන්නේ ඇයි එහෙම මිනිස්සු ඒ දේවල් එහෙම අහන්නේ කියලා නෑද ඉතින් ඇවිල්ලා මොනා කරන්නේද නේ ඉතින් අපේ වැඩිහිටි පරම්පරාව අපි ටිකක් වෙනස් කරන්න අමාරුයි නමුත් ඉතින් අපි හරියට හැදුනොත් මෙතනින් එහාට මේ ඉතනින් එහාට කාගේවත් හිත රිදෙන්නේ නැති වෙයි ඒ වගේ ප්‍රශ්නයක් හින්දා හරි අන්න ඉතින් ඒ වගේ ඉතින් මට ඉස්සරහටත් කතා කළ යුතුයි කියලා හිතෙන කමෙන්ට්ස් මොන හරි මගේ ඉන්ස්ටාග්‍රෑම් එකට මැසේජස් මොන හරි ආවොත් මම ඉස්සරහ වීඩියෝස් වලදී ඔයාලත් එක්ක මේ දේවල් කතා කරන්නම් ඉතින් තව වැඩිපුර කතා කරොත් මේ වීඩියෝ එක ගොඩක් දිග වෙනවා ඉතින් එහෙනම් දිගට වීඩියෝ එකත් එක්ක එකතුලා ඉන්න බලමු ඉස්සරහට අනේ දේවල් ටික කොහොමද වෙන්නේ කියලා ඉතින් එහෙනම් දිගට වීඩියෝ එකත් එක්ක එකතුලා ඉන්න ටිකක් වැඩිපුර ඔයාලත් එක්ක කතා කරා නේද කම්මැලි හිතනද දන්නේ වීඩියෝ එක දිගටම බලන්න ඔන්න ඉතින් දැන් මම ලෑස්ති වෙන්නේ මගේ උදේ කැම ලෑස්ති කරගන්න ඉතින් අද මං කලින් කිව්වත් වගේ මං විතරයි ගෙදර ඉන්නේ ඉතින් ඒකෙහිඳ මට ලොකු දෙයක් හදන්න හිතෙන්නේ නැහැ කලින් ගෙනාපු රෝල්ස් පැකට් එකක රෝල්ස් දෙකක් ඉතුරු වෙලා තියෙනවා මම දන්නවා මේක හෙල්දි බ්‍රෙක්ෆාස්ට් එකක් නෙමෙයි කියලා ඒත් ඉතින් සතියකට සැරයක් හරි සති දෙකකට සැරයක් හරි මේ වගේ එකක් චුට්ටක් උදේට කෑවයි කියලා ඉතින් මුකුත් වෙන්නේ නැහැ කියලා අපි හිතමු ඉතින් මම මගේ උදේ කොෆි එක හදාගන්න ගම මං ඊට පස්සේ මගේ රෝල්ස් දෙකත් මේ ගමම්ම බැදගත්තා ඉතින් මේක තමයි අද මගේ උදේ බ්‍රෙක්ෆාස්ට් එක වෙන්නේ ඉතින් මොකද මට ඇත්තටම හරිම කම්මැලි මම විතරක් තනියෙන් ඉන්න හින්දා ලොකු දෙයක් හදාගන්න ඉතින් හැමදාම මේ විදිහට කන්නේ නැහැ ඉඳලා හිටලා ඉතින් පොඩ්ඩක් කමක් නැහැ නේද ඉතින් මගේ උදේ කැම ගන්න ගමන් ඔන්න ඉතින් මං ආවා මගේ ආසම කේ ඩ්‍රාම එකක් බලන්න මං මේ බලන ඩ්‍රාම එක තමයි සෙල් යෝ හොන්ටඩ් හවුස් ඉතින් මේක මම මේ බලන තුන්වෙනි පාර ඇත්තටම මට එපා වෙන්නෙම නෑ මං හරිම ආසයි මේ ඩ්‍රාම එක බලන්න ඉතින් මං වෙනසකටත් එක්ක පොඩ්ඩක් බිම ඉඳගෙන මේක බලනවා ඉතින් මොකද මං විතරයි ඉන්නේ සහ ඉතින් මට හිතුණා ඉරේලියත් හොඳට වැටිලා තියෙනවා රූම් එකට ඉතින් මේ විදිහට මගේ මී ටයිම් එක එන්ජොයි කරත් හොඳයි කියලා
ඉතින් ඊට පස්සේ මම කාපු ඔක්කොම අස් කරලා ඒව හොදලා ඒව වේලෙන්නේ තියලා ඊට පස්සේ මං ආවා. ඉතින් ඇත්තටම මට දැන් කරන්න වැඩකුත් නැහැ. ඒත් ඉතින් මං ආවා මගේ YouTube channel එකේ මට තියෙනවා පොඩි edit ස්වාගයක් කරන්න. ඉතින් ඒ දේවල් ටික කරනවා කියලා තමයි ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ. ඉතින් බිස්කට් එකක් කන ගමන් ඒක පොඩ්ඩක් හිමීට කරගෙන යනවා. Anything min maybe they had a tamay at the magi morning routine nigga given eighty mang hitanama may video king at the moala monama harida koalagi jivi theatre ekatakaragan netikiela. I think tikaka may video king mantika katakara vedi eating katakara vedi nahum matekat pahalin kiagan and heuna tilanga video king in the mangi man no karina. අනිතින් එහෙනම් මේ තමයි ඉතින් අපේ වීඩියෝ එකේ අන්තිමටම අපි ඇවිත් ඉන්නේ. ඉතින් එහෙනම් තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.